අද මේ රටේ පවතින තත්ත්වය තුළ බොහෝ දෙනා උත්සාහ කරන්නේ ටික දවසකට හරි පිටරට ගිහිල්ලා රැකියාවක් කරන්න. ඇත්තටම ඒක තමයි පුද්ගලික මට්ටමින් අපි කළ යුතු. මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. බොහෝ දෙනෙකුට තියෙන NVQ සහතිකය ලෝක පිළිගන්න සහතිකයක් නෙවෙයි. ඒක මේ රටේවත් හරියට පිළිගන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ NVQ සහතිකය නැතිකමට හොඳයි කියලා. ඒ නිසා ඒකටවත් උත්සාහ කළමු. අපි මේ සංවිධානය කරමින් ඉන්න Cosmetology and Beauty Professional International Association එක අමාරුවෙන් හරි මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න හොඳ වැඩපිළිවෙලා. ඩුබයි වගේ රටකට යන්න පාසු වුණත් ඒ ගිල්ලා විශේෂයෙන්ම රූපවාහිනිය ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍රයක රැකියාවක් සොයා ගන්නවා කියන එක අර කතාවට කියන වගේ කලුනික හොයන වගේ වැඩක්. ලේසි නෑ. අපි මේ ඇසෝසියේෂන් එක හැදුවේ ජාත්‍යන්තරයට යන්නයි. රටේ පවතින වාතාවරණය තුළ ඒ වැඩ කඩිනම් කළ යුතුයි, ඉක්මන් කළ යුතුයි. මේක නිකම්ම නිකන් සමිතියක් නෙවෙයි. මේක ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකක්. ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකක් කියන්නේ මොකද්ද කියලා අපි අපේ වීඩියෝ වලින් කලින් කියලා දීලා තියෙනවා. ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් වල ඒ අදාළ වෘත්තියේ දක්ෂතාවය, හැකියාව, පළපුරුද්ද, න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම, පදනම්, ඒ වගේම ඒගොල්ලෝ ලබාගෙන තියෙන සූසුකම් අනුව ඔය සියල්ල එකට එකතු කරලා එක එක මට්ටමේ සමාජිකත්වයන් දෙන බව අපි කලින් අපේ වීඩියෝ වල ඉතාම සවිස්තරව විතරාත්මකව කියලා තියෙනවා. රටේ පවතින තත්ත්වය අනුව අපිට තවදුරටත් අපි මේ ඇසෝසියේෂන් එකේ වටේගත යුතු එමෙහිට යන්න බෑ. ඒ නිසා NVQ 5 RQ ක්‍රමයට ලබා ගැනීම සඳහා සූසුකම් ලත්තයට ප්‍රොජෙක්ට් එකක් සබ්මිට් කිරීම විතරක් කරලා ඇසෝසියේෂන් එකේ ඇසෝසියේට් මෙම්බර්ෂිප් එක සහ ඇසෝසියේෂන් එකෙන් ඩිප්ලෝමා එකක් දෙන්න කටයුතු කරනවා. එතකොට ඇසෝසියේෂන් එකේ සොයා බලගන්න වෙනවා. ඊට පස්සේ අපි රැකියාව සොයා යන්න කටයුතු පටන් ගන්නවා. මේ අනුව අපි පළවෙනිම හිතාගෙන ඉන්නේ හොඳ ජොබ් මාකට් එකක් තියෙන ඩුබායි වල අපේ ශාඛාවක් ඇරලා ඒකේ ප්‍රොමෝෂන් ටික ඒ රට තුලදී කරන්න. එතනදී අපි කරන්නේ රැකියාව අවස්ථාව සොයන ගමන් අපගේ සහතිකය ඒ අදාළ වූ ආයතන, ඒ කියන්නේ බියුටි කල්චර් කොස්මොලොජි ප්‍රොෆෙෂන් එකේ ඉන්න ආයතන වෙත දන්වලා අපගේ නම එතෙන්දී හදා ගන්නවා. මේක ඉක්මනින් කරන්න ඕන වැඩක්. ඇසෝසියේෂන් එක සයිබල් ගන්නුවෙන් පස්සේ මේකේ කාර්යභාරය ඉතාම සරල වෙනවා. මොකද අපේ ලංකාවේ ගොඩක් අය ඉන්නවා ඩුබායි වල රැකියාව සොයා ගිහිල්ලා රැකියාව සොයා ගන්න බැරුව ඒවල අතේ තියෙනවා වියදම් කරගෙන කකා වෙවි ඉන්න අය. මෙයාගේ සහයෝගයෙන් මෙයාට යම් සිගාතුවක් ගෙවලා අපිට පුළුවන් ඔය වැඩ කටයුතු එහෙදි කරගන්න. හැබැයි මේ කොලකට දාසි තාසික ඩිප්ලෝමා අරගෙන ගියාට වැඩක් නැහැ. වැඩ බැරි නම්. ඒ නිසා ඩුබායි නගරයට ගැලපෙන්න එයාගේ රැකියාවන් සඳහා අවශ්‍ය වෙන හොඳ පුහුණුවක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක්ද අපේ මේ ඇසෝසියේෂන් එකෙන් ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා. ඒතොර මේ කාරණා දෙක, ඒ කියන්නේ ඩුබායි වල ජොබ් මාකට් එක සර්ච් කිරීම, දෙවෙනි එක ඒකට ගැලපෙන පුහුණුවක් ලබා දීම. ඔය කාරණා දෙක සාක්ෂාත් කර ගැනීම සඳහා අපි මුලින්ම කරන්නේ ඩිප්ලෝමා සහතිකය දීලා ඇසෝසියේට් මෙම්බර්ෂිප් එක දීලා අපේ මේ ඇසෝසියේෂන් එක සයිබර් ගන්නලා ඒකේ ඩුබායි වල ශාඛාවක් මගින් ඒ රැකියා අවස්ථාවන් උදා කර ගැනීමයි. ඒ වැඩ අඩු කරන ගමන් මෙහෙම අවශ්‍ය වෙන ජොබ් ඒජන්සිත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඩුබායි වල රූපරාවන්‍ය ගාරවල ඕනතරම් ජොබ් ඒජන්සිස් තියෙනවා. හැබැයි අවශ්‍ය කම්පිටිටිව් ලෙවල් එක නිපුණත්වය තිබීමත් ඒ වස්වායාමත් තමයි කළ යුතු වන්නේ. එතකොට මේ ඇසෝසියේෂන් එක තමයි මේ කටයුතු වල මධ්‍යස්ථව කටයුතු කරනු ලබන්නේ. එතකොට ඕගොල්ලන් කාර්යභාරය තමයි සාමාජිකත්වයට ලබාගෙන ඇසෝසියේෂන් එක සවි බල ගන්න කිව්ව. ඒ වගේම ඩිප්ලෝමා සහතිකයක් ඇසෝසියේෂන් වගේ ලබා ගැනීම. ඒ වැඩ කටයුතු ඉක්මනින් කරමු. අපිට කල් දාන්න බෑ. දවසින් දවස මේ රට පල්ලෙහාට යනකොට අඩුම ගණනේ අපි අපේ සර්වයිවල් එක ගැන හිතන්නවත් රට ගැන හිතන්නත් පිටරටක රැකියාවක් කළ යුතුමයි.